අපිට ඇත්තටම 32% ක ඡන්ද ප්‍රමාණයක් තමයි රජය ලබාගෙන තියෙන්නේ අපේ සම්පූර්ණ ඡන්ද වලින් 60 42ක් උනාට ඡන්ද නුදුන් කට්ටියත් එක්ක බලන්න ඡන්ද නුදුන් රටේම ඡන්දදායකයෝ එක බැලුවාම ඒ කියන්නේ 68ක් ඉන්නවා රජයේහි ප්‍රතිපත්ති වලට එකඟ නොවන ඉතින් අපි මේ එඩිතර විපක්ෂයක් කියන එකකින් අදහස් කරන්නේ මේ 68ට ගේ අභිලාෂයන් 68කගේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන්න ඕනේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුල සිටිය යුතුයි ඒ කියන්නේ අපි දන්නවා රටේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය සහ අපේ ජාතිකත්වයට හානි කරන දේවල් මාලිමාව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා තිබුණා. ඉතින් යම්කිසි අවස්ථාවක පාර්ලිමේන්තුවට මේ හරහා මේවා බලගැන්වෙන, ඒ කියන්නේ ස්වෛරීත්වයට හානිවන භෞමික අඛණ්ඩත්වයට හානිවන පනත් පාර්ලිමේන්තුව තුලට එනවා නම් එය ජාතියේ අනෙක් අයගේ අභිලාෂය නොවේ. ඒ නිසා අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනට අවශ්‍යයි අපි පාර්ලිමේන්තුව තුල මෙතෙක් ගෙන ආ ඒ පනත් හරහා රටේ ඒකීයත්වයට හානිවන පනත් වලට විරුද්ධ වීමට අවශ්‍යයි. ඒ තමයි ඇත්තටම අපි මේ එඩිතර විපක්ෂය ලෙස හඳුන්වන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කර ගැනීමට අපිට පුළුවන්කම තිබුණොත් අපේ හරහත් කාන්තා නියෝජනය වඩාත් ශක්තිමත් කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ අපේ කාන්තාව 4 දෙනෙක් ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් කොළඹ දිස්ත්‍රික්කයේ 50 54ක් විතර ඉන්නවා කාන්තාව ඒ කාන්තාවගේ අවධානය අපිට යොමු කර ගැනීමට අපි අවශ්‍යයි මොකද අපිට ඕනේ ශක්තිමත් කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුළත ශක්තිමත් කාන්තා නියෝජනය තුළ අපි විශ්වාස කරනවා වඩාත් සදාචාරාත්මක නැවත වතාවක් ඔය මිරිස් කුඩු හින ඒ වගේ දේවල් වලට පෙළඹෙන්නේ නැති පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීමට සහ දූෂණයෙන් තොර ජනතාවට අවශ්‍ය වුණේ දූෂණයෙන් තොර දේශපාලඥයෝ මම විශ්වාස කරනවා එයට මේ කාන්තා නියෝජනය වැඩි කර ගැනීම අවශ්‍යයි කියලා. ඇත්තට මේක මම විශ්වාස කරන දෙයක් පමණක් නෙමේ ගෝලීය දේශපාලනයේ වෙනත් රටවල් වලත් මේ කතා කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළත කාන්තා නියෝජනය වැඩිපුර තියෙන රටවල් වල ඒ ප්‍රශ්න අඩුයි කියලා. අපි ඒ නිසා කාන්තා නියෝජනයත් මේ වැඩි කර ගැනීමට සහ මම ව්‍යවසායිකාවක් ඒ ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනැගීම තමයි අපේ ඉලක්කය කවදා හෝ බලය ලැබුණු විට ඉතින් ඒ ව්‍යවසායකත්ව රාජ්‍ය ව්‍යවසායකත්වය ශක්තිමත් කර ගැනීමට ව්‍යවසායකත්වය කාන්තා ව්‍යවසායකත්වය හරහා ශක්තිමත් කර ගැනීමට අපි පාර්ලිමේන්තුව තුලදී යම් යම් අවශ්‍යතාවයන් නීති රීති හරහා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනවා අපේ පණිවිඩය දැන් ටීචරයි මොනවා හරි ප්‍රශ්න කියලා මේ හඳුනාගෙන තියෙන ජනතාව මේ මොහොතේ මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව විදිහට හඳුනාගෙන තියෙන මොකක්ද පක්ෂය විසින් හඳුනාගෙන තියෙන දැන් පක්ෂයේ ප්‍රතිපත්තිමාලාව සකස් කරන්නේ ජනතාවට මෙහෙම ප්‍රධානම පක්ෂයේ ආර්ථිකමය ප්‍රශ්නයනේ අපි ඒක දන්නවා අපි සියලු දෙනා මේක අත්විඳා මේ ආර්ථිකමය ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. ඒ ක්‍රියාමාර්ග ලිබරල් ඉකොනොමික් ක්‍රියාමාර්ග සහ සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තරයට අවශ්‍ය වන විදිහට තමයි ඒ ක්‍රියාමාර්ග ගත්තේ. IMF එක කියන කරන දෑ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කළේ. එය ඇත්තටම අපේ ආර්ථිකමය ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් අපි දකින්නේ නැහැ. අපේ රටේ ආර්ථිකමය ප්‍රශ්නයට විසඳුම නම් අපේ රට තුළ දේශීය නිෂ්පාදනය හරහා ආදායම වැඩි කර ගැනීමම තමයි. අපේ දේශීය නිෂ්පාදනය පමණක් නෙමේ අපි පිටරටවල් වලින් එන ආදායම සංචාරක කර්මාන්තයෙන් එන ආදායම කොහොම හරි රට තුළ ආදායම උත්පාදනය කර ගත්තේ නැත්නම් අපි ණය වෙවි මේ ණය ගෙවන්නට හදන දරණ වෑයම අසාර්ථක වෙනවා. දැන් අපි දන්නවා තව අවුරුදු 2028 වෙනකොට ණය ගෙවන්නට අවශ්‍යයි. ඒ 2028 වෙනකොට ණය ගෙවනකොට බිලියන 30ක ප්‍රමාණයක් රටට අවශ්‍යයි. අනුර කුමාර දිසානායක මැතිතුමා දැන් අද ජනාධිපති ලෙස තවදුරටත් මේ ගන්න ණය තොගය නිසා එදා වෙනකොට ඒ ප්‍රමාණය තවත් වැඩි වෙන්නට පුළුවන්. ඒ ප්‍රමාණය වැඩි වීම නෙමෙයි අපි කළ යුත්තේ
රට තුල ධනය උත්පාදනය කිරීම. ඉතින් අපි දකින ප්‍රධානතම අඩුපාඩුව මේ වෙලාවේ ආර්ථිකය තියෙන ප්‍රශ්නයට නිවැරදි ක්‍රියාමාර්ග ගන්නේ නැති එක. ඉතින් ඒ තමයි අපි ওই ව්‍යවසායකත්ව රාජ්‍ය ලෙස හඳුන්වන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. 2030 වීමට පෙර කෙසේ හෝ කිසි යම් මොන රජයේ හෝ වේවා මෙය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. රටේ ජනතාව අපේ අනාගත දූ දරුවෝ තව දුරටත් අමාරුවේ නොදාන්න. ඔබතුමා ඔය කියන විදිහට නව පාලනයක් තියෙන නව පාලකයෙක් ඉන්නවා මේ මාසයක් දැන් ලඟ වෙලා තියෙන්නේ පාලනයේද? සාධනීය කාරණා ඉටු වෙලා නැද්ද මේ කාලය තුල? සාධනීය කාරණා මෙහෙමයි, මං කියන්න ජනතාවගේ පැත්තේ. ජනතාව 32%ක් ඡන්දෙ දුන්නට ජනතාව හිතනවා යම් කිසි ආකාරයකින් ඒගොල්ලන්ට පුළුවන්කම තිබුණා කියලා. දූෂිත දේශපාලනය, මම මෙහෙම කරලා කියන දූෂිත දේශපාලනයයි අපි නිර්වචනය කර ඇති දේශපාලනය යම් කිසි ආකාරයකින් පිටු දැකීමට. ඉතින් ඒක සාධනීය කාරණාවක් අපිට. එය මෙහෙමයි, දූෂිත දේශපාලනයේ පිටු දැකීම නිවැරදි ආකාරයෙන් කර ගැනීමට අපිට හැකි වුණොත් එය ඉතාමත්ම සාධනීය කාරණාවක්. දූෂිත දේශපාලනඥය පමණක් නෙමෙයි, දූෂිත දේශපාලනයේ නියැලී සිටින සියලුම නියෝජිතයෝ දූෂිත දේශපාලනය හරහා බලයට පත්වෙන්නට හදන සියලූම අය ඇත්තටම මේ අපේ දේශපාලනයේයෙන් අපි පුළුවන් තරම් අයින් කරගත යුතුයි. මොකද දේශපාලනයේ වියදම් වියහියදම් ගැන කතා කරනවා. දේශපාලනය අපේ වගේ රටකට මේ හා සාවිශාල බරක් දරමින් කළ යුතු දෙයකුත් නෙමෙයි. මේ සියල්ල ඇත්තටම වෙනස් විය යුතුයි. මම විශ්වාස කරනවා අපිට ඉදිරි පාර්ලිමේන්තුවක් තුළ මේවා වෙනස් කරන්නට පුළුවන් වෙයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් ඔවුන් ඒ ප්‍රකාශ කළ දේවල් සාධනීය නම් අපිට එකතු වෙලා මේවා වෙනස් කරන්නට පුළුවන්. මේ ඇත්තටම දේශපාලනීය කිරීමේදීම අපිට මේ තාම අපි ඒ පළවෙනි ස්ටෙප් එකේ ඉන්නේ තමයි තේරෙන්නේ කොයි තරම් දුරට මේ දූෂිත දේශපාලන චක්‍රයකට මේ නියෝජිතයොන්ට වක්‍රව හෝ එකතු අහුවෙන්න වෙනවද කියලා. ඒ සියල්ල වෙනස් විය යුතුයි.